ඉන්දියාව බිහි කළ සුපිරි ක්‍රීඩකෙක් බවට පත් වෙලා ඉඳපු ඉන්දියාවේ ආරම්භක පිතිකරුවා ශිකර් ධවන් තමන්ගේ සමුගැන්ම 24 වෙනිදා සෙනසුරාදා සමාජ මාධ්‍ය ගිණුම් වලින් ප්‍රකාශයට පත් කළා තියෙනවා සටහනක් තබමි. ඉතින් ඉතාම දෛවෝපගත ක්‍රීඩකෙක් ශිකර් ධවන් කියලා කියන්නේ මේ වන විටත් ඔහුගේ දෛවය ඔහුට සමහරක් පැතිවලින් අභියෝගයට ලක් කරපු දේවල් තියෙද්දි තමයි මෙවැනි තීරණයක් ඔහු අරගෙන තිබෙන්නේ. ඉතින් කාලයක් නිත්‍ය ආරම්භක පිතිකරුවෙක් විදිහට විශේෂයෙන්ම සෑම කණ්ඩායමකම ක්‍රීඩා කරා ඉන්දියාව වෙනුවෙන්. 2010 දී තමයි ඔහුට ජාත්‍යන්තර වරම් ලැබෙන්නේ. මේ වන විට වයස 39ක් ශිකර් ධවන්ට වෙනවා. දැනට අවුරුදු 14කට කලින් තමයි ශිකර් ධවන්ට ඇතරම අවස්ථාව හමුවන්නේ ඉන්දියාව නියෝජනය කරන්න. හැබැයි ටිකක් කල් ගියා ශිකර් ධවන්ට ඉන්දියාව නියෝජනය කරන්න. අවුරුදු 25ක් විතර යනවා පළමු ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩා කරන්නට. ඉතින් ඉක්දින තරගයක් 2010 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරමින් තමයි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ. හැබැයි ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ ගොඩක් කල් ගිහිල්ලා අවුරුදු 3ක් විතර යනවා. 2013 දී තමයි ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරන්නේ. හැබැයි මට මතකයි ඒ පළවෙනි ටෙස්ට් තරගයේදී ලකුණු 100ක් ගහලා 200කට කිට්ටුව ලකුණු රැස් කිරීමක් සිද්ධ කරා ඒ පළවෙනි ටෙස්ට් තරගයේදීම. ඉතින් ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර දත්ත බැලුවොත් ටෙස්ට් තරඟ 34ක් විතරයි ක්‍රීඩා කරලා තියෙන. ඉනිම් 58යි 2315ක් ශතක 7යි අර්ධශතක 5ක් සාමාන්‍ය 40ක් ඔහුට තිබෙනවා. ඉක්දින තරඟ 167කදී 6793ක් ශතක 17ක් සහ අර්ධශතක 39ක් සාමාන්‍ය 44ක් 20-20 තරඟ 68කදී 1759ක් ශතක නැහැ අර්ධශතක 11ක් ලබාගෙන තිබෙනවා සාමාන්‍ය 28ක්. ඉතින් ශතක වලින් ගත්තහම ශතක 24ක් ලබාගෙන තිබෙනවා, අර්ධශතක 55ක් ලබාගෙන තිබෙනවා. සම්පූර්ණ ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාව ගත්තාම තරඟ 270කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙනවා කියන එක තමයි අපට පෙනී යන්නේ. ඉතාම ප්‍රවේගකාරී පිතිකරුවෙක් විදිහට අපට සලකන්නට පුළුවන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කාලේ. විශේෂම ගත්තහම මෑත කාලයට වඩා 2010 වගේ කාලේ ගත්තහම ඒ කාලේ හැටියට සෑහෙන වේගෙන් පන්දුවට පහර දෙමින් ඉදිරියට ආපු පිතිකරුවෙක් විදිහට ශිකර් ධවන් නම් කරන්න පුළුවන්. ඉතින් නායකෙක් විදිහටත් ඉන්දියාවේ ඔහු කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අවසාන IPL තරගාවලියේ පංජාබ් කිංස් නායකයා බවට පත් වුණේ ශිකර් ධවන්. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරලා තිබෙනවා. අන්තර් සමාජ ක්‍රිකට් වලට ඇවිල්ලා තියෙන්නේ 2004. එහෙම බලපුවම දැන් අවුරුදු 20ක් විතර මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔහු රැඳී ඉඳලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ 2010-22 දක්වා 22 පස්සේ ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරන්න. ඉන්දියානු 19-15 කණ්ඩායම් පවා ඔහු නියෝජනය කරලා තියෙනවා. ඉතින් එහෙම දීර්ඝ ගමනක් ආපු දෛවෝපගත ක්‍රීඩකෙක් ශිකර් ධවන් අවසාන අවුරුදු දෙකේදී කිසිදු ජාත්‍යන්තර තරගයක් ඔහුට හම්බ වෙලා නැහැ කියන එක තමයි පෙනී යන්නේ. 2018 පස්සේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා නැහැ. දැනට අවුරුදු 6ක් විතර වෙනවා සමු ගැනීම වෙනකොට ඔහු ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලා නැහැ. ඉක්දින තරඟ 2022 පස්සේ ක්‍රීඩා කරලා නැහැ අවුරුදු 2ක්. 2020 තරඟ 2021 පස්සේ ක්‍රීඩා කරලා නැහැ. ඉතින් අපි දන්නවා ඉන්දියානු කණ්ඩායමේ තියෙන තදබදය. ආරම්භක පිතිකරුවන් ගණනාවක්ම සිටිනවා ඔවුන්ගේ මේ වන විට යොවුන් ක්‍රීඩකයන් ඇතුළුව. ඒ නිසා තමයි ඔහුගේ ස්ථානය ඇත්තටම අහිමි වන්නේ සහ ඔහුට ස්ථානයක් විවර වුණේ නැත්තේ කියන කාරණේ තමයි අපට පෙනී යන්නේ. ඉතින් ශිකර් ධවන් ගැන කතා කරද්දී මේ දෛවෝපගත ක්‍රීඩකයෙක් කියලා කියන්නේ ඔහුගේ ඇත්තම මේ විවාහය පසුකාලීනව දෙදරා යනවා, නැත්තම් එකෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔහුගේ දරුවන් පවා වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ওই කාලයේදී තමයි ඔහුගේ ජාත්‍යන්තර පිටිය අහිමි වන්නේ, නැත්තම් කණ්ඩායමේ ස්ථානය අහිමි වන්නේ. ඉතින් ඒ වගේ විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීපු පෞද්ගලික ජීවිතේ ගොඩක් ප්‍රශ්න ගණනාවකට මුහුණ දීපු ක්‍රීඩකයෙක් තමයි ශිකර් ධවන් කියලා කියන්නේ. ඉතින් ඒ අස්සේ තමයි ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියත් අහිමි වෙන්නේ. එතකොට ඒකත් සමහරක් විට මානසිකව බලපාන්නට ඇති ඔහුගේ දක්ෂතාවයන් වලට. ඉතින් ඒ මේ තිබිලා අවසානයේ 2022 පස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් ඔහුට හම්බ වෙන්නේ නැහැ. මොකද යෝන් ක්‍රීඩකයන් සෑහෙන්න අත්හදා බලනවා සහ ඔවුන් දක්ෂතා අතර සිටපු නිසා මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට ඉන්දියානු තේරීම් කමිටුව අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ සෑහෙන්න
දේවල් වලට මුහුණ දීපු ක්‍රීඩකෙක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඔහුට ඇත්තටම කණ්ඩායමට එන්න ලොකු අවස්ථාවක් තිබුණෙත් නැහැ 2010 විතර වෙන විට. ඔබ දන්නවා ඒ වෙන විට ඉඳපු ප්‍රබල ක්‍රීඩකයන් සචින් ටෙන්ඩුල්කර් වැනි ආරම්භක පිතිකරු වුණත් ඒ කාලේ සේවාග් වැනි ක්‍රීඩකිනුත් හිටියා. ඔය ආසේ තමයි පැමිණෙන්නේ. ඊට පස්සේ ඔහු ජේෂ්ඨෙක් බවට පත් වුණාට වැඩක් නැහැ. යෝවුන් ක්‍රීඩකයන් ගණනාවක් බිහි වෙනවා IPL වලින්. එතකොට නැවත ඔහුට අභියෝගයක් එල්ල වෙනවා. ඊට පස්සේ පෞද්ගලික ජීවිතයේ පාර්ශ්ව ගණනාවකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට ක්‍රිකට් ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් මේ දෙකම ඉතාම අභියෝගාත්මක ජීවිතයක් කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. ශිකර් ධවන්ව ගත්තාම ඔහුගේ කුඩා කාලය ගත්තාමත් සමහර තැන්වල කියවෙනවා ඉතාමත් අමාරුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු ක්‍රීඩකයෙක් කියලා. ඔහුගේ උත්සාහයෙන්ම තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු පැමිණලා තියෙන්නේ. ඉතින් එහෙම ගත්තාම දෛවූපගත ක්‍රීඩකයෙක් නිහඬවම සමුගෙන යනවා කියන එක තමයි මෙතනින් පේනෙන්නට තිබෙන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකා සංචාරයකදී නායකයෙක් විදිහට ඇවිල්ලා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට මෙතන නැගී එන ඒ දවස්වල යෝවුන් ක්‍රීඩකයන්ට දසුන් චානක නායකයා විදිහට අලුතින් පත්වෙච්ච අවස්ථාවක සෑහෙන උපදෙස් ලබා දෙමින් ඔහුගේ අත්දැකීම් බෙදා ගනිමින් සෑහෙන නිහතමානී නායකයෙක් විදිහට නිහතමානී මනුස්සයෙක් විදිහට අපි දැකපු ක්‍රීඩකයෙක් තමයි ශිකර් ධවන් කියලා කියන්නේ. අන්නේ ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටින් ඔන්න ඔය විදිහට සමුගෙන තිබෙනවා කියන එක තමයි දැන් පෙන්වන්නට තිබෙන්නේ. ඉතින් IPL වසර කීපයක් ක්‍රීඩා කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඔහු තවමත් ශක්තිවන්ත ක්‍රීඩකයෙක් නිසා අපි බලමු මොකද ඉදිරියේදී වෙන්නේ කියලා. ඉතින් කොහොම වුණත් හිත හොඳ අභියෝගාත්මක සහ දෛවෝපගත ක්‍රීඩකයෙක් විදිහට ශිකර් ධවන් 2024 අගෝස්තු 24 වසර 14ක විතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.